Bonjour. මේ වීඩියෝ එකේ පළවෙනි කොටසින් අපි කතා කරා DELF, DELF exams කියන්නේ මොනවද? ඒ වගේම DELF A1 exam එකේ structure එක කොයි වගේද? එතනින් listening කියන section එකට අදාළ වෙන කරුණු කීපයක් මම ඔයාලට කියලා දුන්නා. දැන් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් DELF A1 exam එකේ reading and writing කියන sections දෙක මොන වගේද? මොන වගේ questions අපෙන් අහන්න කියලා. Comprehension de sekri emath naththam reading kiyana kotasata oyalata labenne prashna 4ak ho 5ak. Idin me kotasedi wenne edinada jeevitheedi apita kiyawanna labena punchi text kipayak deela e asuren apen prashna kipayak ahanawa. Me text athara invitation ekak, advertisement ekak, announcement ekak, yaluwekin labitcha email ekak, postcard ekak, ehemath naththam TV programs gana kiyana TV guide එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් road map එකක් මාර්ගයක් සම්බන්ධව යොමු වෙන කෙටි ප්‍රශ්න කීපයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක text එකක් අවසානයේ ප්‍රශ්න දෙකක් නැත්නම් උපරිම ප්‍රශ්න පහක් වගේ අපෙන් අහනවා. මේ reading කොටසට අපිට ලැබෙන්නේ විනාඩි 30ක වගේ කාලයක්. මේ කොටසදී ගොඩාක් වෙලාවට ලැබෙන ප්‍රශ්නයක් තමයි යාළුවෙකින් මොකක් හරි උත්සවයකට ලැබෙන ඉන්විටේෂන් එකක්. එහෙම නැත්නම් ඊමේල් එකක්. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ලැබුණම අපි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ කවුද මේක එවලා තියෙන්නේ, කාටද මේක යවන්නේ සහ ඒ ඊමේල් එකේ හෝ පෝස්ට් කාඩ් එකේ සඳහන් වෙන උත්සවය තියෙන්නේ කවදද? ඒ උත්සවය මොන වගේ උත්සවයක්ද? ඉතින් අන්න ඒ හා සම්බන්ධ ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට අපෙන් අහන්නේ. අපි දැන් ඒ වගේ උදාහරණයක් බලමු. මේ තියෙන්නේ ඒ වගේ උදාහරණයක්. අපි බලමු කියවලා. Lisez ce message et répondez aux questions suivantes. 2 points par réponse. මේ ටෙක්ස්ට් එක කියවලා අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එක පිළිතුරකට ලකුණු දෙකක් හම්බෙනවා. Montpellier 10 juin. Salut Christophe. L'été c'est le 21 juin et les beaux jours sont là. Pour fêter ça, nous organisons un barbecue à la campagne dans 15 jours le samedi 25. Nous t'attendons vers 18h avec toute ta petite famille. Je compte sur ta femme pour apporter un dessert. Envoie-moi un mot pour confirmer votre présence. À bientôt, Claude. හොඳයි, ඔයාලට පේනවා දැන් මෙතන දීලා තියෙන ඉන්විටේෂන් එකක්. මේක ලියලා තියෙන්නේ ක්ලෝත් කියන කෙනා, ක්‍රිස්තොෆ් කියන කෙනා වෙත. අපි දැන් බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. Un. À qui écrit Claude? 2. Il lui écrit pour lui souhaiter son anniversaire, le féliciter de son travail, l'inviter à une soirée. 3. Claude propose de retrouver ses amis le 15 juin, 21 juin, 25 juin. 4. Où a lieu la fête? À la montagne, à la campagne, à la mer. 5. Que doivent apporter ses amis? Image A, image B, image C. ඉතින් මෙන්න මේ ෆෝමැට් එකට තමයි ටෙක්ස්ට් එකක් එක්ක ඒ අටතේ ඊට අදාළ ප්‍රශ්න ටික එන්නේ. ඉතින් මේ රීඩින් කියන සෙක්ෂන් එකෙන් බලන්නේ ඔයාලගේ ලෙවල් එකට අදාළව ඩොකියුමන්ට් එකක් ඔයාලට කියවන්න සහ තේරුම් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මෙතෙන්දී ටෙක්ස්ට් එක වගේම ප්‍රශ්න වලින් අහන්නේ මොනවද කියලාත් ඔයාලට තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේ කොටසට උත්තර ලියන්න නම් ඔයාලට A1 නොලෙජ් එකට අදාළ වෙන වොකැබුලරි ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ක්ලෝඩ් කියන කෙනා මේ ඉන්විටේෂන් එක ලියන්නේ කාටද කියලා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා ඔහු මේ ලියුම ලියන අරමුණ මොකක්ද කියලා. එතන ඔප්ෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි
උපන්දිනයකට සුබ පතන්න. දෙවැනි එක තමයි රැකියාවට ජොබ් එකට සුබ පතන්න. තුන්වැනි එක තමයි සාදයක් පාටි එකක් සඳහා ආරාධනා කරන්න. තුන්වැනි ප්‍රශ්නේ ක්ලෝඩ් මේ හමුවීම සඳහා යෝජනා කරලා තියෙන දවස කවද්ද? ජූනි 15, ජූනි 21 නැත්නම් ජූනි 25. ඊළඟට හතරවැනි ප්‍රශ්නේ සාදය පැවැත්වෙන්නේ කොහේද? පළවෙනි ඔප්ෂන් එක තමයි කඳු ආශ්‍රිතව නැත්නම් කන්දක කියලා කියන්නත් පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක ගම්බද ප්‍රදේශයක. තුන්වෙනි ඔප්ෂන් එක මුහුද ආශ්‍රිතව එහෙම නැත්නම් මුහුදේ කියලා ගන්නත් පුළුවන්. පස්වෙනි ප්‍රශ්නෙන් අහනවා ක්ලෝඩ් එයාගේ යාළුවන්ට ගේන්න කියලා කියන්නේ මොනවද කියලා. එතකොට එතන රූප තුනක් තියෙනවා. Picture A, Picture B, Picture C කියලා ඒ අතරින් ඔයාලට ගැළපෙන පින්තූරය තමයි තෝරන්න තියෙන්නේ. හොඳයි, දැන් මේ ඉන්විටේෂන් එකට අදාළ ප්‍රශ්න ටික තමයි අපි තේරුම් කරගත්තේ. ඔයාලට ඉන්විටේෂන් එකෙන් කියපු දේ හරියටම තේරුම් නැත්නම් මේකත් අපි බලමු. ඉතින් මේ ඉන්විටේෂන් එකේ තියෙන්නේ බාබකියු පාටි එකකට ක්ලෝත් විසින් ක්‍රිස්තෝෆ්ට කරන ආරාධනයක්. බාබකිව් පාටි එක තියෙන්නේ ජුනි 25 සෙනසුරාදා හවස 6 ගම්බද ප්‍රදේශයක. ඉතින් සම එකත් ළඟ ළඟම එන නිසා තමයි මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් ක්ලෝත් බලාපොරොත්තු වෙනවා ක්‍රිස්තෝෆ් සහ එයාගේ පවුලේ හැමෝම එයි කියලා. ඒ වගේම එද්දි අතුරු පසකුත් එයාගේ වයිෆ් අරගෙන එයි කියලා ක්ලෝත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම ඉන්විටේෂන් එකේ අවසානයේදී කියනවා පැමිණීම තහවුරු කරන්න සටහනකුත් එවන්න කියලා. ඒ කියන්නේ ඉවෙන්ට් එකට එනවද නැද්ද කියලා කන්ෆර්ම් කරලා නෝට් එකක් එවන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ රීඩින් කොටසේදී අත්‍යවශ්‍ය වෙන්නේ මේ දීලා තියෙන ටෙක්ස්ට් එක හරියට කියවලා තේරුම් ගන්න එක. දීලා තියෙන ටෙක්ස්ට් එක හරියට කියවලා තේරුම් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකට අදාළ උත්තරය දීලා තියෙන උත්තර අතරින් තෝරන්න. සමහර තැන්වලදී ලියන්න එනවා. ඒ වගේ අවස්ථාවල ඔයාලට ටෙක්ස්ට් එකෙන් බලලා ගැළපෙන උත්තරය ලියන්න තමයි තියෙන්නේ. එක්සෑම් එකේ තුන්වෙනි සෙක්ෂන් එක තමයි රයිටින් සෙක්ෂන් එක. ෆ්‍රෙන්ච් වලින් කියන්නේ ට්‍රොඩක්ෂන් එක්‍රිට් කියලා. මේ සෙක්ෂන් එකේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසදී තියෙන්නේ ඔයාලගේ විස්තර දාපු ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න. සමහර වෙලාවට මේක හෝටල් රිසර්වේෂන් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ස්කූල් එකකට යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන ඇප්ලිකේෂන් ෆෝම් එකක්, එහෙම නැත්නම් ඔන්ලයින් මොනවා හරි භාණ්ඩයක් මිලදී ගැනීම සම්බන්ධ විස්තර පත්‍ර. ඉතින් මේ කොටසදී බලන්නේ ඔයාලට එදිනදා ජීවිතයේදී ඔයාලගේ පෞද්ගලික විස්තර දාලා ඇප්ලිකේෂන් එකක් ෆිල් කරගන්න පුළුවන්ද කියන එක. මේ තියෙන්නේ ඒ වගේ සාම්පල් ෆෝම් එකක්. මේ උදාහරණ විදියට හෝටල් රිසර්වේෂන් එකට අදාළව තමයි ඔයාලට ඔයාලගේ පෞද්ගලික විස්තර පුරවන්න තියෙන්නේ. අපි දැන් බලමු එකින් එක මෙතන පුරවන්න වෙන්නේ මොන වගේ විස්තරද කියලා. මුලින්ම එයාලා අහනවා නොම්. නොම් කියලා කියන්නේ නම නෙමෙයි, මුල් නම නෙමෙයි, ලාස්ට් නේම් එක, ඒ කියන්නේ සර් නේම් එක. ප්‍රෙනොම් කියලා කියන්නේ ෆස්ට් නේම් එක, ඒ කියන්නේ ඔයාලගේ මුල් නම. දත් නෙසුන්ස් කියන්නේ ඩේට් ඔෆ් බර්ත්, උපන්දිනය. නැසියොනලිතේ කියන්නේ නැෂනලිටි එක ඔයාලගේ. කුහියෙල් කියන්නේ ඊමේල් එක. අද්‍රෙස් ලිපිනය. කෝඩ් පෝස්තල් කියන්නේ පෝස්ටල් කෝඩ් එක. පෙයි කන්ට්‍රි එක. ටෙලෙෆෝන් කියන්නේ ඔයාලගේ දුරකථන අංකය. ප්‍රොෆෙසියොන් කියන්නේ ඔයාලගේ වෘත්තිය. අවසානයේ දාත් කියලා කියන්නේ ඒ අදාළ දිනය. රයිටින් සෙක්ෂන් එකේ දෙවනි කොටසදී ඔයාලට වචන 40ක විතර පුංචි රචනාවක් ලියන්න වෙනවා. රචනාවක් කියලා කිව්වට ගොඩක් වෙලාවට ඔයාලට වෙන්නේ යාළුවෙගේ පෝස්ට් කාඩ් එකකට නැත්නම් ඊමේල් එකකට රිප්ලයි එකක් ලියන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ තැන්වලදී ඔයාලට ලියන්න වෙන්නේ ඔයාලගේ විනෝදාංශ, එදිනදා ජීවිතයේ ඔයාලා මොනවද කරන්නේ, ඔන්න ඔය වගේ සරල වාක්‍ය කීපයක්. ඉතින් මේ උත්තරේදී අවම වචන 40ක්වත් ඔයාලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදියට මේ රයිටින් සෙක්ෂන් එකට ගත වෙන කාලය විනාඩි 30යි. Vous écrivez une lettre à un ami français pour l'inviter dans votre pays pendant les vacances.
Vous lui parlez des activités que vous pouvez faire ensemble. 40 mots minimum. Ici, maintenant, vous avez une branche inna oyagyal vekta vacation nikata Lankawata enna kiyala aaradhana karala punji lipiyak liyanna. ඉතින් ඒ යාළුවා ලංකාවට ආවට පස්සේ ඔයාලා දෙන්නට කරන්න පුළුවන් fun activities මොනවද කියලා තෙලියුම විස්තර කරන්න කියලා මේකේ කියනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට පුළුවන් fun activities විදියට bicycle පදින්න යනවා, hike එකක් යනවා, beach එකට යනවා, ඔය වගේ අපි දන්න activities කීපයක් සඳහන් කරන්න. මම ඔයාලට පොඩි අදහසක් දෙන්නම් අපි කොහොමද මේ වගේ ලියුමක් ලියන්නේ කියලා. මුලින්ම යාළුවට නමක් අපි තෝරගන්න ඕනේ. මම මෙතෙන්දී Tom කියන නම තෝරගෙන තියෙනවා. එතකොට අපිට ලියුම මෙහෙම පටන් ගන්න පුළුවන්. මම හිතනවා ඔයා හොඳින් ඉන්නවා කියලා. අපිට ඒක කියන්න පුළුවන් Cher Tom, j'espère que tu vas bien. ඊට පස්සේ අපි මේ ලියුම ලියන එකේ ආරමුණ. එයාට නිවාඩුවට අපේ රටට ආරාධනා කරන්න තමයි අපි මේ ලියුම ලියන්නේ. අපිට ඒක මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. Je t'écris pour t'inviter à visiter mon pays pendant les vacances. ඒ වගේම මතක තියාගන්න ඔයාලා ලියන මේ ලියුම වචන 40කට වඩා අඩු වෙන්න බෑ. ඊළඟට අපිට විස්තර කරන්න පුළුවන් යාළුවා ලංකාවට ආවට පස්සේ ඔය දෙන්නට කරන්න පුළුවන් activities මොනවද කියලා. අපිට කියන්න පුළුවන් කඳු නගින්න යන්න පුළුවන් කියලා. එතකොට ඓතිහාසික නගර බලන්න යන්න පුළුවන් කියලා. ඒ වගේම අපිට කියන්න පුළුවන් ලස්සන මූදු වෙරළවල් වලටත් යන්න පුළුවන් කියලා. කොහොමද අපි ඒක කියන්නේ? Nous pouvons faire de la randonnée dans les montagnes. කඳු නගින්න පුළුවන්. Visiter les villes historiques et les musées. ඓතිහාසික නගර බලන්න යන්න පුළුවන්, කෞතුකාගාර බලන්න යන්න පුළුවන්. Ou profiter des plages magnifiques. ඒ වගේම දාර්ශනීය මුහුදු වෙරළවල් වල විනෝද වෙන්න යන්න පුළුවන්. ඊළඟට ලියුම අවසානයේ ඔයාලට මෙන්න මෙහෙම දාන්න පුළුවන්. ඔයා කැමතිනම් මට දන්වලා එවන්න. ඊට පස්සේ අපිට වැඩිදුර විස්තර කතා කරගන්න පුළුවන් කියලා. ඒක අපිට ෆ්‍රෙන්ච් වලින් මෙහෙම කියන්න පුළුවන්. Si tu es intéressé, laisse-moi savoir et nous pouvons discuter des détails. ලියුම අවසාන කරද්දී ඔයාලගේ නම දාන්න කලින් ඔයාලට මෙන්න මේ වචනය දාන්න පුළුවන්. Amicalement. Amicalement කියලා කියන්නේ friendly, එහෙමත් නැත්නම් මීට හිතවත් කියලා කියනවා වගේ. හඳයි, වීඩියෝ එකේ දෙවනි කොටසින් අපි කතා කරේ DELF A1 exam එකේ reading සහ writing කියන sections දෙක ගැන. ඉතින් ඒ sections වල ප්‍රශ්න මොන වගේ දෙන්නේ, ප්‍රශ්න වලට අපි කොහොමද answer කරන්න ඕනි කියලාත් අපි අද discuss කරා. ඉතින් මේ වීඩියෝ එකේ අවසාන කොටස part 3 එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද DELF A1 exam එකේ oral test එකට prepare වෙන්නේ කියලා. වීඩියෝ එකේ තුන්වෙනි කොටසෙන් හමුවෙමු. A bientôt!